හිතවත් සෞදේනය අද අපි කතා කරන්න යන්නේ පැති ප්‍රහාරයම නැත්තම් ෆ්ලෑන්කින් ඇටැක් කියන මූලික යුද මූල ධර්මය සම්බන්ධය. සෞර්දයන මේ මිනිස්සු ඇවිල්ල ගෙන ලෝකයේ මේ ලෝක ඉතිහාසය මෙතරම් වෙනස් කරේ මෙන්න මේදී. මෙන්න මේ උපක්‍රමේ මෙන්න මේ තාක්ෂණය කියලා. ඕම පෙන්නන ගොඩාක් දේවල් සෞර්දේ පුද්ගලිකව මම පිළිගන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද අවුරුදු 3000ක ඉතිහාසයේ අපි පෙරලලා බැලුවම සෞර්දේ පේන එක දෙයක් තියෙනවා. මේ ෆ්ලෑන්කින් ඇටැක් එහෙම නැත්නම් පැති පහරය කියන යුද මූල ධර්මයේ තරම් මිනිස්සුන්ගේ ජීවිත ගත්තු ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත බේරපු වෙන කිසිම උපක්‍රමයක් නැති තරම් එතරම් වැදගත් අවුරුදිනේ මේ ලෝක මානවයාගේ ඉතිහාසය සමග බැඳිලා තියෙනවා ෆ්ලෑන්කින් ඇටැක් අතිශය වැදගත්. ඒක නිසා අද මේ අපේ මේ ටයිම් එක අපි ඩෙඩිකේට් කරනවා මේ කාරණාව ගැන ඉගෙන ගන්න. දැන් මේ ලෝකේ ඔගොල්ලෝ දන්නවා මේ දෙවනි ලෝක යුද්ධයේදී ජර්මන් නැටි හමුදාව ගන්නවා මේ වීයකින් පහර දීගෙන මුළු මේ රෂියන් තියටර් එක මේ තියෙන මැප් එක බලන්න රෂියන් තියටර් එකේ තියෙන මැප් එක වීකින් ජර්මන් නැටි හමුදාව රෂියන් හමුදාව පහරෙන් ජයග්‍රහණයෙන් පස්සේ ජයග්‍රහණය එළවෙලව පහර දෙන රතු හමුදාවට. මේගොල්ලෝ උත්සාහ කරේ මොකද්ද ස්ටාලින්ග්‍රැඩ් නගරය අල්ලගන්න. හරි ස්ටාලින්ග්‍රැඩ් කියලා කියන්නේ ජෝසප් ස්ටාලින්ගේ ප්‍රධාන යාගේ නම දාලා තිබුණු නගරය අල්ලගන්න තමයි උත්සාහ කරේ. සෞර්දින ඔබ විශ්වාස කරන්න මේ සේරම ජර්මන් හමුදාව කරත් ඒගොල්ලන්ගේ නෝදර්න් ෆ්ලෑන්ක් එක උඩ පැත්තේ තියෙන උඩින් තියෙන මේ ෆ්ලෑන්ක් එක ඒගොල්ලන්ගේ මේ පැත්ත ඒගොල්ලන්ට ආරක්ෂා කරගන්න බැරි වුණා. දවස් 3ක් ඇතුළත සෞර්දින රතු හමුදාව මේ එන්සර්කල්මන් කියන මූලධර්මයේ ෆ්ලෑන්කින් ඇටැක් එකක් ගන්නවා වටකර පහර දෙනවා. සෞර්දින මිලියනයකට ආසන්න ලක්ෂ 10කට ආසන්න ජර්මන් හමුදාව සමූහඝාතනය වෙනවා ස්ටාලින්ග්‍රැඩ් නගරයේදී. සෞර්දින ෆ්ලෑන්කින් ඇටැක් අද නර්ස ජර්මනි රෂියා ගත්තන සෞර්දින ලෝක ඉතිහාසයේ මේව ලියවෙන්නේ නැහැ. දෙවනි පියුනික් යුද්ධය රෝමන් අධිරාජ්‍යයට පහර දෙනවා හැමි හැනිබල් ගිහිල්ලා මේ කෙනායි කියලා යුද්ධයකදී සවරදෙන මේ ලෝක ඉතිහාසයේ එදා 2016 ක්‍රිස්තුපූර්ව තමයි මේ යුද්ධ සිද්ධ වෙන්නේ. කෙනායි යුද්ධය සවරදෙන ලෝක ඉතිහාසයේ එතරම් සේනාවක් එක තැනක රැස්වෙන දැකලා නැහැ. හැනිබල් තමයි සටන කරන්නේ කාර්තජිනියන් සයිඩ් එකෙන් පහර දෙන්නේ මේ රෝමෙට ගිහිල්ලා සවරදෙන ගන් ඔෆ් ෆ්ලෑන්කින් ඇටැක් එක. අද මේ වීඩියෝ එකේ කතා කරන ඔයාගේ ඒ ස්ට්‍රැටජි ගැන සෞර්දේනි 120ක් පිරිමි ජනග්‍රහණය රෝම අධිරාජ්‍යයේ එක දවසක පැය කීපයක් ඇතුළත සමෝඝාතනය වෙනවා ඒ ලෝකේ. කොහොම වෙනස් වෙන්න තිබ්බද මේ කාරණා? හරි දැන් මේ ලංකාවෙත් එහෙමයි. ටිකිරි මණ්ඩාර කුමාරයා සීතාවක ජනපදයේ හැමතිස්සෙම ප්‍රතිකුෂිකාරයෝ ගිහිල්ලා හැරස් කරනවා, වැඩක් කරගන්න දෙන්නේ නැහැ, පහර දෙනවා, ආක්‍රමණය කරන්න උත්සාහ කරනවා. සෞර්දේනි මුල්ලේරියාවේදී ටිකිරි මණ්ඩාර කුමාරයා ගිහිල්ලා හමු වෙනවා පෘතුගීසි හමුදාව සවර්ධන ගන්න ඔෆ් ෆ්ලෑන්කින් ඇටැක් එක. හරිද? සමූහ ඝාතනය වෙනවා. කවියකුත් තියෙන්නේ මොකද්ද මේ කොච්චර මේ ගලාගෙන ගියාද කියලා ඒ සටනේදී සවර්ධන දන්නා ඒ කවිය ලියන්න පල්ලේ ෆ්ලෑන්කින් ඇටැක්. හරි ඊට පස්සේ මායාදුන්නේ කියන්නේ සීතාවක මේ රාජධානිය කෙලෙසද වර්ධනය වුණේ ඔගොල්ලෝ හැමෝම දන්නවා. ඊට පස්සේ පෘතුගීසි කාර්ය ගාඩාවෙන්ද රාජසිංහ රජතුමා ගිහිල්ලා පෘතුගීසි බලකොටු අල්ලන්න හැදුව. ඔහොම තමයි සෞර්දේනි ෆ්ලෑන්කින් ඇටැක්. ඉතින් අද අපි ඒ ගැන කතා කරන මේ යුද්ධේ ග්ලෝරිෆයි කරන්න නෙමෙයි. හැබැයි සෞර්දේනි මේ යුද්ධේ එකිනෙක මරා ගන්න තරම් ඇත්ත ගත්තාම ඉතිහාසය ගත්තාම මිනිස්සු කල්පනා කරලා හිතලා දේවල් කරලා නැහැ. ඉතින් එනයින් සෙලිබ්‍රේට් කිරීම සඳහා මේක මේ යුද්ධ න්‍යාය ගැන කතා කරන්නේ. මම ඊට කලින් කතා කරා උඩුගුවනේ මූලධර්ම මේ අහස් සටන් පිළිබඳව. ඊට පස්සේ කඩුවේ විකාශනය තාක්ෂණික වශයෙන් ඒ වගේම තුවක්කුවේ විකාශනය කතා කරලා දිනවා. ඊට පස්සේ පැති ප්‍රහාරය ගැන කතා කරා ඇම්බුෂ් කියනදී. සවදින අද ඒකේ දිගුවක් විදියට මේ අපි මේ ෆ්ලෑන්කින් ඇටැක් එක ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. සවදින මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරයාම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න කියන කාරණාව. ඉතින් සවදින මේ සංකල්ප අපි සමාජය තුළ බෙදාගමු. 0.5% අපිට වෙනස් කරන්න පුළුවන් වුණොත්, බලගන්වන්න පුළුවන් වුණොත් මේ සංකල්ප සමග හිතන දේවල් මේ ගැන කල්පනා කරලා මේ සමාජයට යමක් කරන්න දායකත්වයක් දෙන්න සවර්ධින තව අවුරුදු 20කින් තියෙන්නේ. ඕ අපිට මේ රටේ ප්‍රෝග්‍රෙසිව් චේන්ජ් එකක් දකින්න පුළුවන් වෙයි. ඉතින් එනයින් අද මේ වීඩියෝ එක සෙලිබ්‍රේට් කරමු. මම හිතනවා අද මේ වීඩියෝ එක සමග ඔබ රැඳී සිටීවි කියලා.
සෞරදින එතකොට මොකක්ද මේ ෆ්ලෑන්කින් ඇටෑක්යක් කියලා කියන්නේ? ඒක මුලින්ම අපි තේරුම් අරගෙන මේක ඉස්සරහට යමු. මේ බලන්න මේ හමුදා දෙකක් එකිනෙක හමු වෙනවා කියලා හිතන්නකෝ යුද භූමියක මේ යම් සටනක් සඳහා. සෞරදින මේගොල්ලෝ හමු වෙන යම් කිසි ප්‍රධාන දිශානතියක් තියෙනවනේ. ඔන්න ඔය ප්‍රධාන දිශානතියෙන් ඔබට වෙනත් වූ දිශාවකින් යම් කිසි ප්‍රහාරයක් මේ හමු වීමේදී සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා ෆ්ලෑන්කින් ඇටෑක් එකක් කියලා. ඒක මේක ඇටෑක් එකක්. ඒ කියන්නේ ඇටෑකින් මැනුව එකක්. ඒ කියන්නේ මේක මේ ඇග්‍රසිව්. ඒ කියන්නේ පහර දීමේ ක්‍රමවේදයක් තමයි ෆ්ලෑන්කින් කියලා කියන්නේ. සෞරදිනේ ඕයානුව දකුණු පසෙන්, වම් පසෙන් සහ පිටු පසෙන් වශයෙන් ෆ්ලෑන්කින් ඇටෑක් තුනක් ගන්න පුළුවන්. අපි කියනවා ලෙෆ්ට් ෆ්ලෑන්ක් එකක්, රයිට් ෆ්ලෑන්ක් එකක්, එහෙම නැත්නම් රියර් ෆ්ලෑන්ක් එකක් ගන්න පුළුවන්. සෞරදින මේක ඉතාම බිහිසුණු අවස්ථාවක්. දැන් ෆ්ලෑන්ක් එකට අවුනවා කියලා කියන්නේ යුද්ධයකට යුද්ධ වදින මේ කණ්ඩායමකට ඉතාම බිහිසුණු අවස්ථාවක්. සෞරදින ප්‍රධාන කාරණා තුනක් නිසා තමයි මේක උදාහරණයක් ඇසුරෙන් කියලා දෙන්නම්. දැන් හිතන්න ඔන්න යම් කිසි කණ්ඩායමක් හමුදාවක් ඔන්න බැටල් ලයින් එකක් දාගෙන හොඳ ඩිෆෙන්ස් ලයින් එකක් දාගෙන දැන් ආරක්ෂාකාරී ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් සතුරු පහරේ බලාපොරොත්තු වෙන්නේ කොහෙන්ද? ඉදිරිපසින්. ඔය ඉදිරිපසට තමයි මේගොල්ලෝ සේරම තමුන්ගේ ශක්තිය යොමු කරන් ඉන්නේ. තමුන්ගේ මේ ෆෝමේෂන් හදාගෙන ඉන්නේ, මේ බට කණ්ඩායම් වල පීටුවීම් හදාගෙන ඉන්නේ. සා ඒ ස්ට්‍රැටජි එක, ඒ වගේම සප්ලයි ලයින්ස්, ඒ කියන්නේ ඒගොල්ලන්ට කෑම ද්‍රව්‍ය ඕනේ, වෙඩි ද්‍රව්‍ය ඕනේ, ඔය සේරම සප්ලයි කරන්න ඉදිරියට දාගෙන ඉන්නේ සෞරදිනේ. ඒතර මේ එතකොට හිතන්න අර පහර දෙන කණ්ඩායම ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන අර අනිත් කණ්ඩායම එක්ස්පෙක්ට් කරන දිශාවෙන් ප්‍රමුඛ දිශාවෙන්ම පාර දෙන්න ගියොත් සාර්ථකන්නේ අන්න ඒක නිසා එතකොට සිද්ධ වෙන මේ හානිය ඒ පහර දෙන හමුදාවට බොහොම වැඩි. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට උත්සාහ කරන දෙයක් තමයි පහර දෙන කට්ටිය උත්සාහ කරන ෆ්ලෑන්ක් එකක් ඕපන් කරගන්න. එහෙම නැත්නම් ෆ්ලෑන්ක් එකක් ගන්න. හිතන්න ඔය ලයින් එකේ එක්තරා තැනකට සුවිශේෂ වශයෙන් හමුදා බලය යොදවලා ඔය ලයින් එක කැඩුවා කියලා. ඔය ලයින් එක කඩාගත්තොත් සෞරදින දෙපැත්තකට ඒ කැඩුච්ච තැනින් ඇතුළු වෙලා දෙපැත්තකට විසිරලා යන්න පුළුවන්. අන්න ෆ්ලෑන්ක් එකක් ඕපන් කරගත්තා. එතකොට දකුණු පසට සහ වම් පස විදියට ෆ්ලෑන්ක් එකට විහිදුරුම් සඳහා අර පහරක හමුදාවට හැකියාව තියෙනවා. අන්න සෞරදින ෆ්ලෑන්ක් එකක් ඕපන් කර ඒක විවිධ ක්‍රමවලට පුළුවන් මම කියලා දෙන්න. ඉතින් සෞරදින ඔන්න ඔහොම වුණා. දැන් මොකද වෙන්නේ? අර ආරක්ෂා කර අර ඩිෆෙන්ඩින් හමුදාවට දැන් මොකද වෙන්නේ? දැන් ඩිෆෙන්ඩින් හමුදාවට පළවෙනි මේ ෆ්ලෑන්ක් එකක් වෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඒගොල්ලෝ අන්ධ මන්ද වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ කන්ෆියුස් වෙනවා, මේක ඩිස්ට්‍රප්ට් වෙනවා ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලෝගේ ප්ලෑන්, ඒගොල්ලෝ ෆෝමේෂන් එක හදාගෙන ඉස්සරහා ආරක්ෂාවට. ඒ වගේ කමාන්ඩ් ස්ට්‍රක්චර් එක හදාගෙන හිටිය කමාන්ඩ්, ඒ කියන්නේ මේ අණ සහ විධානයන් මූලික කරලා තිබුණේ ඉදිරියේදී සිද්ධ වෙන පහර දීමකට. දැන් එකවරක මේක මේ සයිඩ් එකෙන් එහෙම නැත්නම් පිටිපස්සෙන් පහර දෙන්න ගත්තාම සම්පූර්ණ ඩිස්ට්‍රප්ෂන් එකකට, එහෙම නැත්නම් මේ වියවුල් වීමකට යුද භූමිය ඇතුළට යනවා. ඉතින් ඒක ප්‍රශ්නයි. ඊට පස්සේ සප්ලයි ලයින් වලට ඩිස්ට්‍රප්ට් වෙනවා. ඉතින් ෆ්ලෑන්ක් කරාම අනිත් එන ආයුධ වේදි ද්‍රව්‍ය, කෑම ද්‍රව්‍ය ඔය මොකක්වත් ගන්න විදියක් නැහැ. ඕක අංක එක. දෙවෙනි එක තමයි කන්ෆියුෂන්. මේ කවුද පහර දෙන්නේ? කොහෙන්ද පහර දෙන්නේ? ඇයි මේ ඇටෑක් එක ඉස්සරහින් එන අය පිටිපස්සට එන්නේ? මේ පිටිපස්සෙන් එන්නේ කවුද මේ ගහන්නේ කියන කන්ෆියුෂන් කියන එක දෙවෙනි කාරණා. එහෙනම් දෙවෙනි එක තමයි ෆ්ලෑන්ක් ඇටෑක්ගේ භයානකම දේ කන්ෆියුෂන් එක. සෞරදින් ෆ්ලෑන්කින් ඇටෑක් එක තියෙන භයානකම කාරණාව තමයි ඉන්සර්කල්මන් කියන්නේ. ඉන්සර්කල්මන් කියලා කියන්නේ වටකිරීමට ඇති හැකියාව. මේකට තමයි සෞරදින් අර ඩිෆෙන්ඩින් හමුදා බොහොම බය වෙන්නේ. හිතන්න ඔය කඩාගෙන ආපු අය ඒ ඇටෑක් කරන හමුදාවේ අය වටකර පහර දීමට, අර ඩිෆෙන්ඩ් කරන අය වටකර පහර දීම සඳහා අවස්ථාවක් ගන්න පුළුවන්. ඉන්සර්කල්මන්ට් එක අර මම කිව්වේ රෂියන් තියටර් එකේ ජර්මන් හමුදාවට උනේ. ඒ වගේම ඊට කලින් අවස්ථාවේ ජර්මන් හමුදාව විසින් රෂියන් කාර්යයන්ට කරේ. ඊට පස්සේ ඔය බැටල් ඔෆ් ද බල්ජ් කියලා තියෙනවා. ඔය මේ විශේෂයෙන්ම ඇලයිඩ් ෆෝසස්, ඒ කියන්නේ මිත්‍ර හමුදා සහ මේ අපි කියන නැට්සි හමුදාව අතර සිද්ධ වෙච්ච යුද්ධයේ මේ යුරෝපී බැටල් ඔෆ් ද බල්ජ් මේකන සිදු වෙන සෞරදින ඉන්සර්කල්මන් මූවමන්ට් එකක් ගන්න උත්සාහ කරේ. සෞරදින මේක ඉතාම භයානක අවස්ථාවක්. මොකද වටකිරීමකට ලක් වෙන නිසා. මෙන්න මේ කාරණා තුන නිසා සෞරදින ඉතාම භයානක දෙයක් තමයි මේ ෆ්ලෑන්කින් ඇටෑක් එක ලක් වේව කියන එක. සෞරදින මේ පැතිපහාරය කියන එක හරිම විශාල පරාසයක පීදිලා තියෙනවා. හරි. ඒ කියන්නේ පැතිපහාරය මූලික භූමි උපක්‍රමයක් විදිහට මේ
බට කණ්ඩායමකට ගන්නත් පුළුවන්. හිතන්න දැන් බංකරක කල්ලන පුංචි පුංචි බට කණ්ඩායමක්. ඒ කියන්නේ 10 දෙනෙක්ගෙන් 20 දෙනෙක්ගෙන් යුතු යම්කිසි පුංචි කණ්ඩායමකට පුළුවන් ෆ්ලැන්ක් ඇටැක් එකක් ගන්න. ඒතර ඒක භූමි උපක්‍රමයක් වශයෙන්. හරි ටැක්ටික් එකක් විදිහට පාවිච්චි කරන එකක්. අපි ඉතින් මේක කුඩා මට්ටමේ ඉඳන් අපි කියනවා ෆ්ලැන්ක් ඇටැක් එකක්. එහෙම නැත්නම් ෆ්ලැන්කින් ටැක්ටික් එකක් පාවිච්චි කරා කියලා. සෞදේ ඊට වඩා ටික ඉහළ මට්ටමේ භූමිය තුළ මේ බට කණ්ඩායම හැසිරෙන මට්ටමේ. ඒකේ කම්පැනි සහ බැටාලියන් මට්ටමේ වුණත් ෆ්ලැන්කින් කියන එක පාවිච්චි වෙනවා. අපි එතකොට කියනවා මේකට ෆ්ලැන්කින් මැනුව එකක් කියලා. දැන් මම අර කිව්වනේ අර බැටල් ඔෆ් ද බල්ජ්. සා ඒ වගේම ඊටත් වඩා මේ ස්ටාලින්ග්‍රැඩ් යුද්ධයේදී රෂියන් තියටර් එක. ඒ ස්ටාලින්ග්‍රැඩ් යුද්ධයේදී සිද්ධ වුණේ ෆ්ලැන්කින් මැනුව එකක්. ඒ කියන්නේ කම්පැනිස් ගණනාවක් ආ බැටාලියන්ස් ගණනාවක් එකට එකතු වෙලා තමයි යුද්ධ සිද්ධ වුණේ. ඒ වෙලාවට රතු හමුදාව කඩාගෙන නෝර්දර්න් ෆ්ලැන්ක් එක අරගෙන පල්ලෙයාට එන්සර්කල්මන්ට් කරා. ඒ කියන්නේ මේ වට කරගත්ත ස්ටාලින්ග්‍රැඩ් නගරයේදී මේ නැට්සි හමුදාව. ඉතින් ප්‍රමුඛ ඝාතනයට ලක් වුණා සෞරදිනේ. මිලියනයකට ආසන්න සෙනග ප්‍රමාණයක් මේ මේ ජර්මන් හමුදාව. ඉතින් ඕක වෙන්නත් පුළුවන්. ඒ වගේම සෞරදිනේ මේක ෆ්ලැන්කින් ස්ට්‍රැටජි එකක් විදිහට ලොකු මූලික උපායක් විදිහට ඉතාම ඉහළ මට්ටමේ වුණත් යුද්ධයකදී භාවිතා වෙනවා. දැන් ඕගොල්ලන්ට කියන්නේ මට නම් මතකයි අපි ඕගොල්ලෝ දන්නෝ ඩෙසර්ට් ස්ටෝම් කියලා. ආ කුවේට ආක්‍රමණය කරාන් පස්සේ ඉරාක මේ ජනාධිපති මොකද කරේ? ඇමරිකානු සහ ලයිට් ෆෝර්සස් ගිහිල්ලා මේ කුවේටේ සහ කුවේටේ මුදවා ගැනීම පාරේ ඩෙසර්ට් ස්ටෝම් ෆ්ලැන්කින් ඇටැක්. ඒතර ෆ්ලැන්කින් ඇටැක් මුළු යුද්ධයම සෞරදෙනේ මේ ක්‍රියාත්මක වෙන්නේ ෆ්ලැන්ක් එකක් වදනම් කරගෙන. ඒ කියන්නේ ෆ්‍රන්ටල් ඇටැක් කුවේට් එකට පහර දෙන ගමන් ඊට පස්සේ ඉරාකේ හරහා යුද හමුදා යුද බට පිරිස් යවන්න යදුනා. ඇලයිඩ් මිත්‍ර හමුදාවන් ඒ කියන්නේ මේ මේ එංගලන්තය ඊට පස්සේ ඇමරිකාව ඇතුළු. ඉතින් සහෝදරි මෙන්න ওই වගේ මට්ටම් තුනකින් මේක ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඉතින් මේක මේ ෆ්ලැන්කින් කියන එක බොහොම භයානක දෙයක්. මේක ඒ කාලේ ඉඳලම සෞර්ධේනි මිනිස්සු අඳුරගෙන තිබුණ දෙයක්. අපි මෑහැන්ක එක ලකුණොත් එහෙම හරි අමාරු තත්ත්වයකට පත් වෙනවා කියන එක. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලාට මේක සූදානම් වීමකින් සහිතව තමයි ඕනම වෙලාවක බට කණ්ඩායමක් ඉන්නේ. ඉතින් මේකට කියනවා ෆ්ලැන්ක් ප්‍රොටෙක්ෂන් කියලා. සාමාන්‍යයෙන් බට කණ්ඩායම කුඩා බට කණ්ඩායමක 10 දෙනෙක්ගේ 10 දෙනෙක් උනත් සෞර්ධේනි භූමියේ ඉන්නකොට ඒගොල්ලෝ ෆ්ලැන්ක් එකට ලක් වෙයි කියලා සාමාන්‍යයෙන් පැති ආරක්ෂාවක් දාගෙන ඉන්නේ. ඒ කියන්නේ දෙපැත්තේ රයිට් ඇන් ලෙෆ්ට් ෆ්ලැන්ක් වල අඩුම වශයෙන් වැඩිපුර සෙනග රැඳවීම හෝ එහෙම නැත්නම් වැඩිපුර වෙඩි බලයක් සහිත ආයුධ තබාගෙන ආරක්ෂාවක් දාගැනීම සාමාන්‍යයෙන් කරනවා. ඉතින් ඒ මට්ටමයි. ඒ වගේම සෞර්ධනේ ලොකු කම්පැනිස් විදියට ගමන් කරනකොට සාමාන්‍යයෙන් ෆ්ලැන්ක් වල වේගෙන් මොබයිල් කියන්නේ වේගෙන් සංක්‍රමණය වෙන්න පුළුවන් වේගෙන් ගමන් කරන්න පුළුවන් ඒ කියන්නේ එහෙට මෙහෙට මැනුවබිලිටි එක වැඩි යුනිට්ස් ඒ කියන්නේ හිතන්නකෝ සන්නාසන්නද්ද රථ වගේ වේගෙන් ගමන් කරන්න පුළුවන් සහ විවිධ ඉලක්ක සඳහා වේගෙන් පහර දීමට හැකි යුනිට්ස් රඳවා තිබීම සාමාන්‍ය සිද්ධ කරනවා. දැන් ඒ වගේම ඉස්සර කාලේ සිද්ධ වෙච්ච යුද්ධවලදී සාමාන්‍ය සෞර්ධිනේ භූමිය භාවිතා කරනවා. ඒ කියන්නේ හිතන්න ගඟක් තියෙනවා එහෙම නැත්තම් යම් කිසි කඳු වැටියක් වගේ දෙයක් තිබුණොත් හමුදාව ওই දෙක මැද්දෙන් තමයි යවන්නේ. එතකොට ෆ්ලැග් එක ගන්න බෑ. ස්වභාවික ආරක්ෂාව නිසා. ඉතින් ওই වගේ ෆ්ලැන්කින් ඇටැක් කියන එක ඊටාම ඒ කාලේ ලවුරුදු මේ ගොඩාක් වාර්තද අවුරුදු 2500කට කලින් මේ ග්‍රීක සහ රෝම යුද්ධ සහ ගොඩක් වෙලාවට මේ මේ අපි කියන ආසියා කරේ ඇතිවෙච්ච යුද්ධවල පවා මේ ෆ්ලැන්කින් ඇටැක් එක ගැන ලියවිලා තියෙන අවස්ථා හම්බ වෙනවා. සෞර්ධනේ මුලින්ම ඕගලන්ට කියලා දෙන්න යන්නේ දෙවනි පියුනික් යුද්ධය. පියුනික් යුද්ධ කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ රෝම අධිරාජ්‍යයත් කාර්තජිනියන් කියලා කියන්නේ. ඒ කියන්නේ රෝම අධිරාජ්‍යය රෝමයේ ඕගල දන්නවා ඉතාලිය ආශ්‍රය කරගෙන සපත්තුවක් වගේනේ. ওই සපත්තුවෙන් පල්ලෙහා තියෙන රටවල් ටික. එතන ඔතන ඉන්න ටියුනීෂියාව ඉන්නවා, ඇල්ජීරියාව, ස්පාඤ්ඤය, ඊට පස්සේ ලිබියාව වගේම මේ උතුරු අප්‍රිකාවේ ওই උඩම එජ් එකේ තියෙන රටවල්. කාර්තජිනියන් රටවල් මේ අතර ඇතිවෙච්ච යුද්ධ සෞර්ධිනේ ඕකෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය රෝම අධිරාජ්‍ය ගැන ලෝකේ වේගෙන් පැතිරලා ගියා සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ ඉඳලා වේගවත් එක. ඉතින් මේකෙන් හැමදෙස්සෙම මේ බලපෑමට සහ හැරස්මන්ට් එකට ලක්වෙච්ච රටවල් තමයි ඔය කාර්තජිනියන් රටවල් කියන්නේ. ඕකේ සෞර්ධිනේ නායකයෙක් පාලනෝ හැනිබල් කියලා. හැනිබල් අහලා ඇති. හැනිබල් මොකද කරන්නේ? දැන් හැනිබල්න කාර්තජිනියන්ලට මේ රෝමෙට
පහරදන්න හැකියා බොහොම අඩුයි. මොකද මූදහරා යන්න ඕන. ඉතින් රෝම නමුදා සම්පූර්ණ මූදු බලය අරගෙන හිටියේ. මේ හැනිබල් මොකද කරන්නේ, ඇල්ප්ස් කඳු වැටිය. ඔය ඇල්ප්ස් කඳු වැටියෙන්ද ස්වභාවික ආරක්ෂාවක් සෑම විටම තිබුණා රෝමන් මේ අධිරාජ්‍යයට. ඒකත් හරහාස අවුරුදෙනි කෙලින්ම මේ හැනිබල් පහර දෙනවා, යුද්ධය ගෙනියනවා රෝමන් යුද්ධයට, රෝමන් අධිරාජ්‍යයට. සෞරදිනී යුද්ධයෙන් පස්සේ යුද්ධය හැනිබල් කියලා කියන්නේ ඒ ලෝකේ එදා එදා ඒ කාලේ දැකපු විශිෂ්ටතම හමුදා ජෙනරාල්වරයා කියලා කියනවා. දැන් මේ තියෙන්නේ හැනිබල්ගේ ගමන් මාර්ගයේ. ඔයගොල්ලෝ පේනවා කාර්තජිනියන් අධිරාජ්‍යය තමයි මේ පල්ලෙයා තියෙන්නේ. ස්පාඤ්ඤය, ඇල්ජීරියාව, ඊට පස්සේ ටියුනීෂියාව ඇතුළත්ව. මොකද කරේ හැනිබල්? මොකද කරන්නේ? ටිකෙන් ටික මෙයා මේ මේ පයරනීස් සහ ඇල්ප්ස් කඳු වැටි හරහා රෝමන් අධිරාජ්‍යයට පල්ලෙයා. මේ ඉතාලියේ තමයි රෝමන් අධිරාජ්‍ය තිබෙන. ඔයගොල්ලෝ දන්නවා ඒ සෙන්ටර් එක තිබුණේ. මෙයා මොකද කරේ, කවදාවත් ඉතිහාසයේ පෙර නොවූ පරිදි යුද්ධය ගෙනාව රෝමෙට. හරි, ඔය කියන ට්‍රිබියා කියලා යුද්ධයක් ඇති වුණා. ඊට පස්සේ ලේක් ෆ්‍රිසමීන් කියලා යුද්ධයක් ඇති වුණා. ඒ දෙකම හැනිබල් දින්නා. ඊට පස්සේ අවසානයේ මෙයා කරේ රට ඇතුළටම ගිහිල්ලා මෙයා අල්ලගත්ත කැනායි කියන නගරේ. මේක වෙළඳ තොටුපළක්, කැනායි කියලා කියන්නේ. ඒතර ගොඩක් වැදගත් මේ සම්පූර්ණ පල්ලෙහා රෝමේ පල්ලෙහා කොටසේ ට්‍රේඩ් එක තියාගෙන කැනායි ප්‍රදේශයේ. මේක අල්ලගත්තාන් පස්සේ රෝම අධිරාජ්‍යයට සිද්ධ වුණා හැනිබල් සමග යුද්ධ කරන්න. වෙන විදියක් නැහැ. සහ ඒක ඒගොල්ලෝ පාවිච්චි කරා. මොකද පල්ලෙහා ප්‍රදේශකදී හැනිබල් පරද්දන්න පුළුවන් නම් එයාට බට කණ්ඩායම් ගෙන්නන්න අමාරුයි. මොකද මූදහරා ගේන්න බෑ. මුහුද තිබුණේ රෝම අධිරාජ්‍යයට. ඒ වගේම නැවත ඇල්ප්ස් කඳු වැටිය හරහා මේ සටන් බිමට කට්ටිය ගේනවා කියලා හිතන්න බෑ. දැන් ආරක්ෂා කරලා තිබුණේ මේ කාරණා තමයි තිබුණේ. ඉතින් ඒක නිසා තමයි රෝමන් අධිරාජ්‍ය බැලුවේ කොමාරි මෙතනදී හැනිබල් වටහඬ. ඉතින් මේ සටන සිද්ධ වුණා කියලා කියන්නේ කැනායි නගරයට ආශ්‍රිතව මේ තනිතලා බිමට. අදටත් තියෙනවා ඒ ප්‍රදේශය. ඒක මෙය කළා තියෙනවා. මම මේ රූපයක් දාන්නම්. ඒක මේ හරි සුවිශේෂතරක්. මේක ගඟක් ගලාගෙන යනවා. එක පැත්තක ටිකක් උස් භූමියක් තියෙනවා. මේවට කියනවා පිච් බැටල් කියලා. පිච් කියලා කියන්නේ මේ අපි ඔය ක්‍රිකට් පිච් එක තියෙන්නේ. පිච් බැටල් එකක් කියලා කියන්නේ මොකද්ද? ඒක කෙනෙක් තමයි තෝරගන්නේ සටන් භූමිය. දැන් මේ සටන තෝරගත්තේ, ස්ථානය තෝරගත්තේ කවුද? අපේ මේ රෝමන් හමුදාව. රෝමන් හමුදාවට තිබුණා කියන 85,000ක බල කණ්ඩායම. මේක සම්පූර්ණයෙන් ලෑස්ති කරලා තිබුණේ 85,000ක. ඒ කියන්නේ ඉතිහාසයේ එතරම් බට කණ්ඩායමක් මේ යුද්ධයකට ගැදවල නැහැ. හරි, උපාන එච්චර රෝමානේ. හරි, ඒකෙන් බට කණ්ඩායමක්. අනිත් පැත්තෙන් සහභාගී වුණා දකුණු ප්‍රදේශයෙන් ආවා හැනිබල්. ඉතර හැනිබල්ගේ තිබුණු බට කණ්ඩායම 50,000යි. හැනිබල්ගේ තිබුණු බට කණ්ඩායම 50,000යි. රෝමන්වරු මෙන්න මේම තමයි. දෙමුණාට පේනවාද රෝමන් නමුදාව? ඒගොල්ලෝ තෝරගත්ත දෙපැත්ත, එක පැත්තක රිවර් එකක් තියෙනවා, අනිත් පැත්තේ උස් භූමියක් තියෙනවා. ඒතර ෆ්ලෑන්ක් එක ප්‍රොටෙක්ට් වෙලා තියෙනවා. තේරුණානේ? ෆ්ලෑන්ක් එක ගන්න බෑ. ඒ වගේම ෆ්ලෑන්ක් එකේදී අශ්වාරෝහක බල කණ්ඩායමක් සාඳවල තියෙනවා. ඒක අක්ෂා අශ්වෙන් වේගෙන් ඊට මෙට යන්න පුළන්නේ. ඒතර ෆ්ලෑන්ක් එකට ගොඩක් මැනුවබිලිටි වැඩි. බටයන් තමයි ඉරඳ වෙන්නේ. දැක්කනේ අර මම කියපු කන්සෙප්ට්ස් පාවිච්චි වෙන්නේ. ඉතින් මේ සම්පූර්ණව කරන්න වෙනවා රෝමන් බලෑණිය පිට බලෑණිය, බලෑණිය පිට බලෑණිය එක දිගට ගොඩනගලා තිබුණේ ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක. මේ ඇයි එහෙම කරන්නේ? මේ සම්පූර්ණ බර, ඒ යුද්ධ බලෑණිය බර කෙලින්ම හැනිබල්ට ගෙනියන්න. මේක ඒගොල්ලෝ දන්නවා රෝමන් බලෑණියට වැඩිපුර සෙනග ඉන්නවා. ඒ සම්පූර්ණ බලය හැනිබල්ට දෙන්න තමයි උත්සාහ කරේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක. හැනිබල්ට එච්චර හිටියේ නැහැ. හැනිබල්ට හිටියක් කියන්නේ 50,000යි. හැබැයි එයාට ටිකක් කැලරි ෆෝසස්, ඒ කියන්නේ අශ්වාරෝහක බල කණ්ඩායම හිටියා කියන වැඩිපුර 10,000ක් හිටියා කියලා කියනවා. මේගොල්ලන්ට හිටියේ 6,500යි රෝමන් නයිට. හරි, ඉතින් දැන් බලන්න කතන්දරේ. එයාගේ ලයින් එක, එයාගේ සාමාන්‍ය සිබළු එච්චර හිටියේ නෑ. හැබැයි යමක් කරා. එයා ප්‍රධාන බලෑණි, එයා බොහොම මේ තින් බලෑණියා, කියන්නේ බොහොම තික්නස් එක අඩු බලෑණියක් ගොඩනැගුවේ. හැබැයි එයා මැද්ද හිටියා. එයා හිටියා මැද්දි. ඒ වගේම මැද්දට දැම්ම ශූරම යාගාවිනෝ පාබල බලෑණි. ඒ වගේම එයා යාගාවිතම දක්ෂමා ඉන්නවනේ ලිබියන් කට්ටිය කියලා කියනවා. ලිබියන් කියන්නේ උතුරු අප්‍රිකානු වටකන බොහොම තරුණු කට්ටියක් කියලා කියනවා. පුහුණු වෙන්න ඉතාමනේ. ඒ අය යුද්ධෙට ගිනාවේ නැහැ. අපි බලමු ඇයි ඒක කරේ කියලා. ඒ අය මොකද කරන්නේ? බලෑණි වෙනම සතුරු භූමියේ රැඳෙව්වා. යුද්ධෙට ගිනාවේ නැහැ. අපි බලමු ඇයි කියලා.
ඉතින් හැනිබල් උත්සාහ කරේ පළවෙනියටම පහර දෙන්න එයාගේ අශ්වාරෝහක බට කණ්ඩායම් වලින් රයිට් සහ ලෙෆ්ට් ෆ්ලෑන්ක් අරගෙන මේ මේගොල්ලන්ගේ රෝමන් අයගේ රයිට් ෆ්ලෑන්ක් එකත් රයිට් ෆ්ලෑන්ක් එකත් ඊට පස්සේ ලෙෆ්ට් ෆ්ලෑන්ක් එකක් ගන්න තමයි උත්සාහ කරේ. ඉතින් මේක තමයි සිද්ධ වුණේ. යුද්ධේ කැඳෙව්වේ රෝමන් බලයනිය, ඒගොල්ලෝ තමයි මුලින්ම යුද්ධෙට පිවිසුනේ. මුලින්ම කරා හැනිබල් කරපු පළවෙනි දේ තමයි දුන්නක ආකාරයක හැදුව ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ යාගේ අශ්වාරෝහකයෝ මේ ෆ්ලෑන්ක්ස් වලට ඇටැක් කරන්න ගත්තා. මෙයාගේ හැනිබල් මොකද කරේ, රෝමන් ලගේ රයිට් ෆ්ලෑන්ක් එකට ලොකු බලයක් උත්තම දක්ෂ අශ්වාරෝහකය දැම්මා කියලා කියන්නේ. ඒක ඌමනා කරේ එයා ඇටැක් කරන්න මේ අයව පසුබස්සන්න තමයි එයාගේ ඌමනාව තිබුණේ. අපි බලමු එහෙම කරන්න කියලා. ඉතින් කොහොම හරි මේම තමයි සටන ආවේ. පස්සේ මේ දෙගොල්ලෝ එන්ගේජ් වෙනවා, බට කණ්ඩායම එන්ගේජ් වෙනවා මේ කර්ව් එක ආකාරයේ. අයි බලමු අපි ඇයි කියලා. ඊට පස්සේ අශ්වාරෝහක කණ්ඩායමත් එන්ගේජ් වෙනවා. පස්සේ මොකද වුනේ, අර එයා එක්ස්පෙක්ට් කරපු විදිහටම, එයා ප්ලෑන් කරපු විදිහටම අර ගොඩක් ශක්තිමත් අශ්වාරෝහක කණ්ඩායම රෝමන් නායකගේ රයිට් ෆ්ලෑන්ක් එක කට්ටියෝ එලවල දැම්මා. හරි, ඒතර එවැති ෆ්ලෑන්ක් එක ගෝ ෆොන් වුණා. හරි, ඒක බලන්න මොකක්ද එයා පාවිච්චි කරේ කියලා. ඒ වුණාට මෙයාගේ ලෙෆ්ට් ෆ්ලෑන්ක් එක රෝමන් නායක ලෙෆ්ට් ෆ්ලෑන්ක් එක එහෙම ගැලවුන්නේ නැහැ. එහෙමම තිබුණා සටන් කර, මේක එහෙට මෙහෙට ගමන් කරේ නැහැ. ඒ තිබුණු ස්ථානයෙම වගේ සටන් කර කර තිබුණා කියලා කියනවා. හැබැයි රෝමන්ස්ලා ඊළඟට මොකද කරේ, සම්පූර්ණ ඒගොල්ලන්ගේ බර එකතු කරා මැද්දට. දැන් ඔයගලන්ට පේනවා කලින් තිබුණු ලයින් එකට වඩා මෙතන හැනිබල්ග් ලයින් එක දැන් වක්‍රතාවේ අඩු වුණා. එහෙනම් හැනිබල් මුලින්ම අර වක්‍රතාවේ හැදුවේ මේ බ්‍රන්ට් එක ගන්න. නැත්තම් ඒක දරන්න බෑ. හරි, ඒක මැද්දට ගන්න. දැන් රෝමන් නෑ මොකද උත්සාහ කරන්නේ, රෝමන් නෑ උත්සාහ කරන්නේ මේ සෙන්ටර් එක කඩන්න. කොහොම හරි සෙන්ටර් එක කැඩුවොත් එimhe රෝමන් නෑට මේක දෙපැත්තට ෆ්ලෑන්ක් එකක් ගන්න පුළුවන්. අරගෙන මේගොල්ලන්ව එන්සර්කල් කරලා, අපි කියන්නේ වට කරලා පහර දෙන්න පුළුවන්. ඒක තමයි ට්‍රයි කරන්නේ. තේරුණා නේද? ඒක සඳහා මොකද රෝමන්ස්ලා කරේ, අර දෙපැත්තේ හිටපු බලෑණි, මේ බලෑණි දැම්ම මැද්දට සෙන්ටර් එක කඩන්න. හරි, මේ පේනවනේ, අන්න දැක්කත්. එතකොට දැන් මේ පැත්තේ බර බර ගොඩක් වැඩි මේ ලයින් එකේ. දැන් බර වැඩි නිසා අර දැන් දුන්න අනිත් පැත්තට කරගලා තින්නේ. දැන් කැඩෙන්න ඕන මෙන්න. හැබැයි හැනිබල් මොකද කරන්නේ? එයා සටන කරනවා. හැබැයි සටන දිගටම කඩාගෙන කරන්නේ නැහැ. එයා පොඩ පොඩ පිටිපස්සට ගන්නවා. පොඩ පොඩ පිටිපස්සට ගන්නවා යුද්ධය යනකොට ගන්නවා මේ මෙහෙම. බලමුයි කියලා. දැන් පස්සේ අශ්වාරෝහක සටනත් එහෙම යනවා. අශ්වාරෝහක සටනේ හැනිබල්ගේ ලෙෆ්ට් පැත්තෙන් ගිය අශ්වාරෝහකේ අරගලන් රයිට් ෆ්ලෑග් එක චේස් කරලා තියෙන්නේ වෙනම අයින් වුණා. දැන් මොකද උනේ, අන්තිමට අවසානයේ තත්ත්වයක් ආවා. මේකේ හැනිබල් කොබේක බර රෝමන් අවදාය බර දරා ගන්න බෑ. පහරේ මැද ඩිස්ඉන්ටිග්‍රේට් වෙන්න පටන් ගත්තා. මැද පොඩ 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 කැඩෙන්න, සෙබළු කැඩෙන්න පටන් ගත්තා. හැබැයි හැනිබල් තාම ඉන්නවා. එයා මොකද කියන්නේ, ට්‍රූප්ස් මැද්දෙ ඉන්න අය වේගෙන් පිටිපස්සට ගන්නවා. හරියට පසුබහින්න වගේ. ආ, රෝමන් අයත් බැලුවා මේක පසුබහින්න වගේ කියලා. මම රෝමන් අය දැන් මේ වෙනකොට රෝමන් අය ඉතින් යුද්ධ දින්න තමයි අපි කියලා. මොකද ඔයගොල්ලෝ පේනවා මේක පිටිපස්සට එනවා කඩාගෙන. හරි, දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අවසානයේ හැබැයි මේගොල්ලෝ අර අශ්වාරෝහකේ හැබැයි කොහොම හරි දින්න. රෝමන් අශ්වාරෝහක කණ්ඩායම පසුබෑලා ගියා රයිට් ෆ්ලෑන්ක් එකේ හිටපු ඒගොල්ලන්ගේ. එතකොට අරගොල්ලන්ගේ මේ හැනිබල්ගේ කණ්ඩායම ඉතුරු වුණා. දැන් මොකද උනේ, තව බර වැඩි කරා. බර වැඩි කරාම මොකද උනේ, හැනිබල්ගේ ලයින් එක බ්‍රේක් වුණා. බ්‍රේක් වුණා කියන්නේ එයාක ඩිස්ඉන්ටිග්‍රේට් වුණා මැද්දේ අය. මේක වුණාම පස්සේ රෝමන් අය හිතුවේ මොකද කියලා, යුද්ධ දින්න කියලා හිතුවේ. මොකද කරේ රෝමන් අය, අරකි දුවන අයව මේ පසු බහින්න ගත්තා. රෝබන් නායක තිබුණු ස්ට්‍රක්චර් එක නැතුව දැන් සේරම දිනලා ඉවරයි. ජෙනරාල්ලා දිනලා ඉවරයි, ලුතිනල්ලා දිනලා ඉවරයි, සෙබළු දිනලා ඉවරයි කියලා තමයි හිතුවේ. මේගොල්ල පසු බහින්න පටන්, කියන්නේ පසු බහින මේ කාර්තජින්න හමුදා පස්සෙන් මේ හොයාගෙන ගිහිල්ලා ඝාතනය කරන්න පටන් ගත්තා. සේරම අර ෆ්‍රීඩින් අර සම්පූර්ණ දැන් පිටිපස්සෙ දුවනවා. හරි, ඉතින් හැනිබල්ත් මොකද කරන්නේ, පස්සට ගන්නව සෙනඟ, වේගෙන් පස්සට ගන්නව සෙනඟ. සේරම දැන් දුවගෙන දුවගෙන යනවා. හැබැයි එක දෙයක්, අශ්වාරෝහක බට කණ්ඩායම අර කලින් ෆ්‍රී වෙච්ච අය ඒගොල්ලෝ ඇටැක් කරන්න ගත්තා රයිට් ෆ්ලෑන්ක් එකට, මේ ලෙෆ්ට් ෆ්ලෑන්ක් එකට. මේගොල්ලන්ගේ
දැන් එයාට පේනවා රයෝමන් නායට පේනවා දැන් දෙපැත්තේ මට ගහන්න ඉන්නේ. ඒකින්ද එයා තේරුම් ගත්තා දැන් අමාරුයි මම පල්ලයට යනවා කියලා. එයා පල්ලයට ගියා. එයා බේරලා ගියා. හැබැයි ඔයගලන්ට පේනවා මැද්ද සම්පූර්ණම රෝමන් දිනලා ඉවරයි දැන් මේ වෙනකොට. හරි. හැබැයි මොකද කරන්නේ? හැඩිබල් පිටිපස්සට ගන්නවා, ටටටක් ගාලා සෙනඟ ගන්නවා පිටිපස්සට. හරි. දැන් ඔන්න රෝමන් එක්කෙනා පලා ගියා. දැන් ඔන්න අශ්වාරෝහක බට කණ්ඩායම දැන් ෆ්‍රී වුණා හැනිබල්ගේ. දැන් මොකද වුනේ? හැනිබල් පිටිපස්සට සෙනඟ අරගෙන ඇවිල්ලා අරගෙන ඇවිල්ලා අරගෙන ඇවිල්ලා එක පාරම ලිබියන් අර හැංගිලා හිටපු ලිබියන් බට කණ්ඩායම ඇක්ටිවේට් කරා. ඇක්ටිවේට් කරලා එයා ගොල්ලෝ ගෙන්නුවා මැද්දට. අන්න ෆ්ලෑන්ක් එක. ෆ්ලෑන්ක් එක ක්‍රියේට් කරා. ෆ්ලෑන්ක් එක ක්‍රියේට් කරලා ලිබියන් ලව ගත්ත මැද්දට. ඔන්න බාණ්ඩ ගත්ත මැද්දට. කැවලරි අය ආය ෆෝමේෂන් එකක් හැදෙව්වා. ඒ ෆෝමේෂන් එකක් හදවලා මැද්දට ගිරා. ඔන්න ඔකට තමයි එන්සර්කල්මන්ට් කියලා කියන්නේ. පේනවද? මැද්දට සම්පූර්ණ මේගොල්ලන්ව කොටු කරනවා. ඊට පස්සේ මොකද කරේ? දැන් ඊට පස්සේ දැන් මේ පසුගිය පසු බහැපු කට්ටියත් මොකද උනේ? ආයේ ඒගොල්ලෝ ඕගනයිස් වෙනවා, ඉස්සරහට යනවා. දැන් මේ ඔයගොල්ලෝ කියන්නේ කතාවේ පැය භාගයක් ඇතුළත යුද්ධෙ. රෝමන් අය යුද්ධ දිනලා තිබුණේ. රෝමන් අය තීරණ ගත්තා සම්පූර්ණ මේක ට්‍රැප් එකක් කියලා. හරිද? මේ හැනිබල් ගේ කියන්නේ ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨම, ඒ කියන්නේ දක්ෂතාවය, කියන්නේ යුද්ධ න්‍යාය අතින් දක්ෂතාවය ගොඩාක් දක්ෂෙක් කියලා කියන්නේ හැනිබල්. යුද්ධ තුනක් දින්න යුද්ධ සියල්ලම එයා ජයග්‍රහණය කරා. රෝමේ, රෝමේ කියන්නේ ඒ කාලේ ලොකුම අධිරාජ්‍යය. පුෂ් කරනවා ඇතුලේ මොකද කියන්නේ? තද කරනවා. ඊතර අවස්ථාවක් ආවා කියලා කියනවා. රෝමන් නායකයේ මෙතන 50,000 කොටු වුණා. රෝමන් අයගේ මේ අත්උස්ස ගන්න බෑ කියලා, එච්චර තද වුණා කියලා කියනවා. කරලා මේගොල්ලන් ඝාතනය කරා. මේක සම්පූර්ණ ස්ලෝටර් එකක්. ඒ කියන්නේ මිනිස්සුන්ව සමූහ ඝාතනයට ලක් වුණා 50,000 මේ සෙනඟ. ඉතින් අනිත් අය පසු බෑලා ගියා ඒගොල්ලන්ගේ ස්ථානවලට. මේක තමයි අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණය. වන්න පේනවා නේද? ෆ්ලෑන්කින් ඇටැක්, එන්සර්කල්මන්ට් කියන එක. මේක සම්පූර්ණ ඉතිහාසය වෙනස් කරා. රෝමන් ඉතිහාසය ඔයගොල්ලෝ විශ්වාස කරන්න 120ක් රෝමන් අධිරාජ්‍යයේ අවුරුදු 18ත් 50ත් අතර හිටපු මේල් පොපියුලේෂන් එකේ 120ක් මේක ක්‍රිස්තු පූර්වනේ මිය ගියා කියලා. මේ තනි බැටල් එකේ, මේක උදේ පටන් ගත්ත බැටල් එක, හවස ආය අතාමාරණකම් ගියා කියනවා සම්පූර්ණ රෝමේ. ඊළඟ දවසේ සම්පූර්ණ බටහිර රෝමය මේ හැනිබල්ට ඇලිජන්ස් එක, බොහෝ ප්‍රදේශ එයාට පක්ෂාත්පාතිත්වය ප්‍රකාශ කරා. තේරුණා නේද? ඉතින් මේක තමයි කැනායි නගරේ ප්‍රහාරය. ඉතින් මේ පේනවා සම්පූර්ණම ෆ්ලෑන්කින් ඇටැක්. ඕක තමයි පේනවා. ඉතින් අපි ඊළඟට බලමු මොකද්ද මේ අපේ ලංකාවේ උදාහරණේ මොකද්ද කියලා. අවුරුදු දැන් ඔය රෝම අධිරාජ්‍යනේ එහෙම නෙමෙයි. ලංකාවේ සිද්ධ වෙලා තියෙන හොඳම යුද්ධ ඇවිල්ලා මේ යුදෝපක්‍රම භාවිතා කරලා දැන් ඔගොල්ලෝ දන්නවා 1559 පෘතුගීසි හමුදාව මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන හිටියා. ඊට පස්සේ සීතාවක රාජධානිය තිබුණා. ඊට පස්සේ සෙන්කඩකර හරි මේ අපි කියන්නේ මේ උඩරට රාජධානිය තිබුණා. ඊට පස්සේ යාපනය වෙනම මේ රාජධානි තිබුණා. අද දැන් එහෙනම් අපි ලංකාවේ සිද්ධ වෙන යුද්ධ පැත්තට ගියමු. දැන් මේ යුද්ධය සිද්ධ වුණේ පෘතුගීසි අධිරාජ්‍යයත් ඒ වගේම ලංකාවේ සීතාවක රාජධානියේ කුමාරයා වෙච්ච ටිකිරි බණ්ඩාර කුමාරයා තමක තමයි කැලණිගම් විටියාවතේ මුල් ඒරියා ප්‍රදේශයේ තමයි සිද්ධ වුණේ. ඔය පෘතුගීසි කාර්යය මොකද කරන්නේ? ඒගොල්ලෝ ලොකු හමුදායක් අරගෙන 1559 දී ආවා මේ මාපිටිගම කියලා. මේ කැලණිගම් ආසන් තියෙන තොටුපොළක ආශ්‍රිතව තිබුණු ගොඩනැගිලි යම්කිසි බලකොටුවක් වගේ එක මේකට පහර දෙන්න, මේක අල්ල ගන්න. මොකද සම්පූර්ණ ට්‍රේඩ් වෙළඳ කටයුතු සිද්ධ වුණේ මෙතනදී. මේක අල්ලගන්න ලොකු හමුදාවක් අරගෙන ආවා මායදුන්නේ රත්තුමා. දැන් ඒ කාලේ තිබුණ මායදුන්න රාජධානී, ඊට පස්සේ උඩරට, ඊට පස්සේ යාපනය. ඔය තුන තමයි තිබුණේ. මේකේ සීතාවක රාජධානිය මායදුන්න රත්තුමා ගෙනාව ගෙන්නුවා එයාගේ පුතා කුමාරයා ටිකිරි බණ්ඩාර කුමාරයා පල්ලෙහාට මේකට මූණ දීම සඳහා. ඉතින් ඒ සේනාවක් අරගෙන ආවා. එනකොට පෘතුගීසින් දැනගත්ත එනවා කියලා ඒගොල්ලෝ පසුබැස්සා මේ මුල්ලේරියා ප්‍රදේශයේ.
ඉතින් මුල්ලේරිය ප්‍රදේශයේ පසු බැහැලා මෙයා මේගොල්ලෝ ස්ථානගත වුණා කියලා කියනවා. සාමාන්‍යයෙන් මේකේ 6000ක විතර බට කණ්ඩායමක් පෘතුගීසි ලංකාවේ ලොකු බට කණ්ඩායමක් ඉඳලා නැහැ තිබුණු යුද්ධවල 6000ක විතර බට කණ්ඩායම. ඉතින් ප්‍රමාණවත් ඉතින් ලංකාවේ විදියට 6000ක විතර බට කණ්ඩායමක්. ඒ වගේම මෙතන 6000න් සාමාන්‍ය 1500ක් වගේ තමයි කියනවා ඔය ඇත්තටම පෘතුගීසි. අනිත් අය ලංකාවේ ලස්කිරිඤ්ඤා හමුදාව කියලා, ලස්කිරිඤ්ඤා කියලා ඒගොල්ල මේ විශේෂයෙන්ම ලංකාවේ අයත් ඒ වගේම දෙමළ සහ ඉන්දියාවේ උපදේශ වලින් ආපු අය තමයි සහයෝගය දීලා තියෙන්නේ. ඔතනම යුද්ධ වුණා කියලා කියන්නේ. දැන් මීට කලින් කම්ප්ලීට්ස් කීපයක් වුණා. ඒවා කියන්නේ ලංකාවේ හමුදාවට, ඒ කියන්නේ මේ සිංහල හමුදාව එච්ච දින්නේ නැහැ. ඒකේ ගොඩක් හානි සිද්ධ වුණා. මේ කලින් කරපු රේඩ් එකකදී සිංහල අය 200-300ක් විතර මැරුවා කියලා කියනවා. ඒ කොමාරි පසුබැස්සා, පසුබැසීම සිදු වුණා. මේගොල්ල මේ දැනගත්තාම ටිකිරි බණ්ඩාර කුමාරය එනවා කියලා. හැබැයි ටිකිරි බණ්ඩාර කුමාරය මොකද කරේ? එයා හම්බුණා මේ මුල්ලේරියා ප්‍රදේශේ. ඊට කලින් දවසේ යුද්ධයක් තිබුණා. යුද්ධෙන් සිංහල හමුදාවට හානි සිද්ධ වුණා වැඩි. හැබැයි ඊළඟ දවසේ එළිවෙන්න ටිකිරි බණ්ඩාර කුමාරය මෙන්න මේ විදිහට තමයි යුද හදාගත්තේ. දැන් ටිකිරි බණ්ඩාර කුමාරයට එයාගේ නිත්‍ය හමුදාව ඉන්නවා. ඒ වගේම අලි ඇතුන් සහ කුණා අශ්වාරෝහක කණ්ඩායමක් හිටියා කියලා කියනවා. අලි ඇතුන් විශේෂයෙන්ම අර යුද ඇතුන් හදපු අය හිටියා. දැන් මේක ඇවිල්ලා මේ දවස්වල තුවක්කු යම් ප්‍රමාණයකට භාවිත වුණා. අපි කියනවා අර මේවට කියන්නේ මේ ඒ කියන්නේ කොටන තුවක්කු. විශේෂයෙන්ම කොටන වර්ගයේ ඒවත් මම කර අපේ ගිනියාව පිළිබඳ කරපු වැඩසටහනට මම පැහැදිලි කරලා දෙනවා. මේකේ මේ තුවක්කු භාවිත වුණා. දැන් මේකේ වැදගත්ම දේ තමයි මේ හරිය තිබුණ සම්පූර්ණම කැලෑව. ඊළඟ ඊට කලින් දවසේ සිද්ධ වෙච්ච යුද්ධේ පසුව රාත්‍රී භාගයේදී මොකද කරේ සිංහල රත්තුමා ටිකිරි බණ්ඩාර කුමාරයා මොකද කරේ? පුංචි බට කණ්ඩායම මෙයා මේ එන ගමනේදී එයාට සමග එකතු වෙච්ච හෝමාගම, කඩුවෙල, ඊට පස්සේ කොරතොට ඔය වගේ ප්‍රදේශවලින් මේ හමු වෙච්ච සම්බන්ධ වෙච්ච ඒවත් සම්බන්ධ වෙනවනේ. ඒ අයව මේගොල්ලෝ රැඳෙව්වා කියනල්ල මේ මේ කැලෑවද ප්‍රදේශයක ෆ්ලෑන්ක් එක. ඒක ඒක ලොකු පුහුණුවක් තියන අය නෙමෙයිනේ. ඒගොල්ලන්ව ශක්තිවත් කරන්න අලි ඇතුන් සම්බන්ධ කරා. ඒගොල්ලන්ගේ නම් පවා තියෙන අලි සම්බන්ධ කරන්න මේ සී ගැස්ටන් පෙරේරා කියලා මහත්මයෙක්ගේ විද්‍යාර්ථයෙක්ගේ පොතක් තියෙනවා. ශ්‍රී ලංකන් පෝර්චුගීස් කන්ෆ්ලික්ට් ඉන් ශ්‍රී ලංකා, කැන්ඩි ෆයිට් පෝර්චුගීස් කියලා පොතක්. මේක හරි වැදගත් පොතක්. ඉතින් මේ පොතේ තමයි මේ කටනා තියෙන්නේ. ඉතින් ඒක බලලා ඉතින් ඒ තියෙනවා විස්තරේ. ඉතින් මේක ෆ්ලෑන්ක් එක. දැන් මේ කැලේ තිබුණේ, කැලේ තමයි හැංගුවේ. ඒක පෘතුගීසියයි දන්නේ නැහැ. හරි. ඊට පස්සේ අනිත් දවස් යුද්ධේ පටන් ගත්තා. සිංහල රත්තුමා මොකද කරේ? වින්ග්ස් තුනකට ප්‍රධාන හමුදාව රත්තුමා හිටියේ මෙතන කියලා කියන වින්ග් පළවෙනි වින්ග් එකේ. ඊට පස්සේ වින්ග්ස් ඉතුරු දෙපැත්තේ දකුණු සහ වම් විදියට වින්ග්ස් දෙකක් ඇති කරලා ෆ්ලෑන්ක් වලට ඇටෑක් එකක් ගන්න තමයි උත්සාහ කරේ. දිනක සාමාන්‍ය දෙයක්. ඉතින් මේක තමයි ඉතින් රජතුමා තමයි ඇටෑක් එක කරා කියලා කියන්නේ. මුලින්ම මේ ඉදිරියට පහර දෙන්න පටන් ගත්තා. කන්ෆ්ලික්ට් එක ඇතුළත මේක හංගලා තියෙන්නේ. මේක සහභාගී වුණේ නැහැ. මුලින්ම ගිහිල්ලා මේ වින්ග්ස් තුනම එකපාර ඒ මුල්ලේරියා ප්‍රදේශයේදී ඒ වෙලා ආශ්‍රිතව ගැටුණා කියලා තියෙනවා. ඒ හැබැයි මේක ජෝර්ජ් මෙන්ඩිස්, මේ ජෝර්ජ් ඩිමෙන්සිස් මෙයා තමයි කමාන්ඩ්. එයා සම්පූර්ණ ප්‍රූෆ් ගත්තේ නැහැ. යම් ප්‍රමාණයක් රිසර්ව්ස් විදියට තියාගත්ත අවශ්‍යතාවය පසු කාලින මොකක් හරි කරන්න ගුරුත් විදු බිමේ අවශ්‍යතාවයක් විදියට. මේ යුද්ධෙ මෙහෙම ගියා කියනවා. මූලික අවස්ථාවේදී එතරම් දෙපිලේ කාටවත් වාසියක් සිද්ධ වුණේ නැහැ කියලා කියනවා. විශේෂම දේ තමයි මෙතනදී පාවිච්චි කරපු වේගය. ටිකිරි බණ්ඩාර කුමාරයා දැන් පෘතුගීසි කාරයන්ගේ අවි ඒගොල්ලෝ වෙඩි තියනකොට ඒ කොටන තුමක් උනේ. ඒතර කොටන්න වෙලාව වෙනවනේ. ඒ වෙලාව මේ යන කාලෙන් පොලිස් දෙකක් විතර, يعني දෙපාරක් විතර වෙඩි තියනකොට ඒ සම්පූර්ණ ප්‍රදේශය මේ කව කරා කියලා කියනවා. ඉතින් එහෙම තමයි පොත්වල තියෙන්නේ. වේගින් පහළ දීමක් සිද්ධ වුණා. ඊට පස්සේ යුද අලි අරගෙන ඇවිල්ලා ෆ්ලෑන්ක්ස් ගන්න උත්සාහ කරා. ඉතින් මේක ටිකක් යුද්ධයේ වැදිරෙලා යනකොට මේ ෆ්ලෑන්ක් වලට ඇටෑක් එක එනකොට මේ පෘතුගීසි මේ ජෝර්ජ් ඩිමෙන්සිස් බැලුවා. එයා මොකද කරේ? එයාගේ අර තිබුණු රිසර්ව්ස් ඇවිල්ලා යුද්ධයට එකතු කරා.
මේක තමයි රත්සිංහ රත්තම බලාගෙන හිටියේ කොයි වෙලාවද මේ කට්ටිය ගේන්නේ කියලා. ගෙන ආපු ගමන් මොකද කරේ? අර ෆ්ලෑන්ක් එක හංගලා තිබ්බනේ. ඒක ඇක්ටිවේට් කරා. ෆ්ලෑන්ක් එක සම්පූර්ණයෙන්ම අර මා යුද්ධ අලිත් එක්ක මේ සම්පූර්ණ මේ ෆ්ලෑන්ක් එකට කඩාගෙන වැටෙනවා. මේ කඩාගෙන පැන්නා කියලා ගිනෝ වේගෙන්. ඉතින් මේ අලි යවේ අලියල කොට වෙටි දියන්න කරන්න අමාරුයිනේ. ඉතින් කොට කොට ඉන්න මේවා කරන්න සම්පූර්ණ මේ ෆ්ලෑන්ක් එක ගැව්වා කියලා කියනවා. එක පැත්තකින් දිගටම පුෂ් කරගෙන ගියා. අර මම කිව්වා ෆ්ලෑන්ක් එකක් වෙනකොට ස්ට්‍රක්චර් එක තියෙන්නේ යුද්ධයට සඳහා යොමු වීම තියෙන ඉදිරියට නිසා. එකවර ෆ්ලෑන්ක් එකකින් ඇටෑක් එකක් වෙනකොට ඒගොල්ලෝ මේ ඒක ඩිස්ඕගනයිස් වෙනවා. ඒ කියන්නේ එතන මේ ක්‍රමවත්භාවය නැති වෙලා යනවා. යුද්ධය සහ අනසා විධානයන් ලබා දීමේ අඩුපාඩු සිද්ධ වෙනවා. ඉතින් මේ තමයි මේ වාසිය. එතකොට මොකද වෙන්නේ? අර තියෙන ස්ට්‍රක්චර් එක බිඳ වැටීම සිද්ධ වෙනවා. මේ බිඳ වැටුනාම ඉස්සරහින් ෆ්‍රන්ටල් ඇටෑක් එක දෙන එකටත් ඒක පහසුයි. ඒ වගේම ෆ්ලෑන්ක් එක දෙන අයටත් පහසුයි. ඉතින් මෙහෙම කරන්නන් පස්සේ ලයින් එකක් අපිට මේ මැද හරිය ලයින් එකක් කඩලා මේගොල්ලන්ව එන්සර්කල් කරන්න පුළුවන්. ඒක තමයි ස්ට්‍රැටජි එක. මේක හැබැයි මේ යුද අලි ටික එකතු වෙලා සේරම කඩාගෙන බිඳගෙන ලයින් එක ගියා කියලා කියනවා. ජෝර්ජ් මෙන්ඩිස් මේ ආලය තේරුම් ගත්තා කියනවා මේක සටන ගන්න බෑ කියලා. සම්පූර්ණයෙන් මේක බිඳ වැටුණා. එන්න 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 කැඩුණා. ඊට පස්සේ අනිත් පැතිවලත් ෆ්ලෑග් එක කැඩෙන්න ගන්නවා. සම්පූර්ණම දැන් මේක ඇවිල්ලා එක වන් මේක ස්ලෝටර් එකක් බඩපත් වෙනවා. මෙතන ෆෝමේෂන්ස් මොකුත් නැහැනේ. මොකද වෙන්නේ? එක පැත්තක් ගාගෙන 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 යනවා. අනිත් පැත්තට ඒක රඳව ගන්න විදියක් නැහැ. ලයින් එකක් නැහැ ප්‍රොටෙක්ට් කරගන්න මේක නවත්ත ගන්න. සම්පූර්ණව එතකොට කරන්නේ කට්ටිය දුවනවා. කට්ටිය දුවන්න ගියත් එහෙම නැවත හානිය වැඩි. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ කාලේ යුද්ධවල. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ල සම්පූර්ණ මුළු පෙළම පෘතුගීසි පෙළම ඩිස්ඕගනයිස් වෙලා පසු බහින්න පටන් ගත්තා. ඉතින් පසු බහිනකොට නැවත එළවෙළව පාර දෙනවා. ඉතින් මේ විදිහට තමයි සම්පූර්ණ මේක අකුලුවා කියලා කියන්නේ. මේ ඇවිල්ලා 1559 මුල් ඒරියාව සටන මෙතන සම්පූර්ණ සිද්ධ වුණු සිදුවීමේ ඇතුළතදී කොහොම හරි ජෝර්ජ් මෙන්සිස් පලා ගියා. නැවත කොළඹට පලා ගියා. 1500ක සෙනඟ පෘතුගීසි බට කණ්ඩායම මේකේ ප්‍රධාන පෘතුගීසින් සහ ලස්කිරිං හමුදාව ඇතුළු 1500ක ප්‍රමාණයක් මිය ගියා කියලා කියනවා. සිංහල හමුදා මිලගිය ප්‍රමාණය මියගිය ප්‍රමාණය තරම් මූලාශ්‍ර හම්බෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් 500කට 600ක වගේ ප්‍රමාණයක් ඒකට හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් මිය යන්න ඇති. මේක තමයි සම්පූර්ණ මේක වෙනස් වුණා. ඊට පස්සේ රාජසිංහ විදියට රජුණා ටිකිරි බණ්ඩාර කුමාරයා මේක සම්පූර්ණම අරගෙන ගියා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා සීතාවක කොච්චර වේගෙන් එක්ස්පෑන්ඩ් වුණාද කියලා. ඉතින් මේ සියල්ලම මේ කාරණාව නිසා සිද්ධ වෙනවානේ. මේක තමයි ටිකිරි බණ්ඩාර කුමාරයාගේ ෆ්ලෑන්ක් ඇටෑක් එක. ඔයගොල්ලන්ට පේනව නේද කොහොමද මේ යුද්ධ ආරම්භය සිද්ධ වුණේ කියලා. ඉතින් සවුරුදනේ පේනව නේද බාන්න ওই වගේ උදාහරණ මා අප්‍රමාණ ගන්නක් තියෙනවා. ඕගොල්ලන් ගිහිල්ලා නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ෆ්ලෑන්කින් මේ ඇටෑක්ස් තිබුණු අවස්ථා මේ යුද්ධමය වශයෙන් මේ සිග්නිෆිකන්ට් අවස්ථා සවුරුදනේ බොහෝ ගාණක් ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. ඒ වගේම සෑහෙන ප්‍රමාණයක් මේ ලෝක ඉතිහාසයේ සෑහෙන වෙනස් කරපු දේවල්. ඔය සමහර අවස්ථා තියෙනවා සම්පූර්ණ හමුදා සමූහඝාතනය වෙච්ච මේ ෆ්ලෑන්කින් ඇටෑක් එකක් නිසා. එක ගත්ත ෆ්ලෑන්කින් ඇටෑක් ස්ට්‍රැටජි එකක් ඉඳන් බලන්න සවුරුදනේ ඕක තමයි තත්ති. ඉතින් ඉතින් මේක තමයි අපි කතා කරන්න උත්සාහ කරේ. ඉතින් මම නැවත කියනවා යුද්ධේ ග්ලෝරිෆයි කරන්න නෙමෙයි. නමුත් මේකේ තියෙන මේ කාරණාව ඉගෙනීමත් මේක විශේෂයෙන් මේ කොන්ෆ්ලික්ට්ස් බහුල කාලයක්නේ මේක. ඉතින් මේ කාලය ඇතුළත මේ පිළිබඳ යම්කිසි කියවීමක් ලබා ගැනීම සඳහා ඒ තීරුම් ගැනීම සඳහා ඉතින් මෙතනම් වැදගත් දෙයක් සවුරුදේනේ ඉතිහාසයේ සහ මේ මානව ශිෂ්ටාචාරය සමග බැඳිච්ච ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් අනේ 9 අද ඒක තමයි අපි මේ විෂය අද සෙලිබ්‍රේට් කරේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක රස විඳින්න ඇති කියලා. මේ වගේම මේ කතාවකින් අපි නැවත හමු වෙමු. එතකන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග රැඳිලා හිටියට.